ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිංගිරි ආසන මහසමුළුවට පක්ෂීය ප්‍රධානීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයින් රැසක් එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සමුළුව සංවිධානය කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහතුරුන්. ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුවක් මහජන බලයෙන් බලයට පත් වෙලා 69 ලක්ෂයක් ඡන්ද අරගෙන පත්වේ ආණ්ඩුවට එරෙහිව මිනිස්සු පාරට බැස්සාම අපේ ආණ්ඩුව එක තුවක්කුවටයක් ඒ අරගල කාරෙන් ඉස්සරහට හරවන්නේ නැති තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් රාජපක්ෂලගේ දේශපාලනයේ තිබුණා කියලා අද අසල්වැසි බංගලාදේශ උදාහරණයෙන් මේ ලංකාවේ උන් තේරුම් ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා මිත්‍රවරුනි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊළඟ ජනාධිපතිවරණයට ගන්න තියෙන මොකක්ද මේ ජොන්ස්ටන්ලා යූකේලා ඒ වගේම සමම්ප්‍රියලා ශාන්ත බණ්ඩාරලා වගේ ඒ මත එක ඉන්නවා කියන එක තමයි අපේ විශ්වාසය කරු මිත්‍රවරුනි. අපිට පහර දුන්නා, අපේ ගෙවල් ගිනිපත් කරුවා, අපේ ජනතාවට පහර දුන්නා, මහා විශාල විනාශයක් කරලා කිව්වා අද පුළුවන් නම් ගමකින් පොහොට්ටුවට 10 දෙනෙක් හොයාගන්න කියලා. අද වෙද්දි ජනාධිපතිවරණයක් සඳහා මූණ දෙන්න පුළුවන් විදිහට අපේ පක්ෂය අපි හදලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා 30 ඉල්ලෝ විදිහට තව දුරටත් සංවිධානය වෙන්න. මොන මැතිවරණද කියන කවුරුද ප්‍රශ්නයක් නැහැ. පේන්න තියෙන ජනාධිපතිවරණය ඡන්ද වලට බය පක්ෂයක් නෙමෙයි, ඡන්ද වලට බය නායකයෙක් නෙමෙයි අපේ ඉන්නේ. ඒ නිසා තමුන්නාසල් අපි කියනවා සංවිධානය වෙන්න තව තව ශක්තිමත් වෙන්න. මේ මැතිවරණයට නාම යෝජනා දුන්නාම මතක තියාගන්න තාම අපි දිස්ත්‍රික් රැස්වීමක් තියලා නැහැ ලංකාවේ. අපි තාම තියන්නේ බල මණ්ඩල රැස්වීම ටික විතරයි. අනිත් අය ගව් ගානක් ගිහිල්ලා අර හත් ගව්වක් තිබ්බම අමුඩ ගහ ගන්නවා වගේ ජනාධිපති අපේක්ෂකයෝ දැන් පාරවල්වල ප්‍රකාශ කරන්න. වැදගත් පක්ෂයක් අපේ පක්ෂය. අපි සියලු තීන්ද තියුන ගන්නේ අපේ පරමාධර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන දේශපාලන මණ්ඩලෙන් කියලා අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. එස අපේ පක්ෂය පරදින්න තීන්ද තියන ගන්නේ නැහැ. අපි ඉදිරියේදී 2024 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කරන අපේක්ෂකයා, සහයෝගය දෙන අපේක්ෂකයා, කියන අපේක්ෂකයා විජයග්‍රහණය කරන්න අපි කැපවෙනවා කියන එක මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා. බිංගිරි ආසනය මට බාර ගන්න කියලා කියද්දි මම ඊටම සතුටින් බාරගත්තා. හැමදාම දඹදෙනි ආසනයේ පස්සේ වැඩිම මනාප මට ලබා දුන්නේ බිංගිරි ආසනයේ ජනතාව. හැබැයි මම බිංගිරි ආසනයේ සංවිධායක වුණා කියලා දඹදෙනිය ජනතාව අමතක කරනවා නම් මං කුහකෙක්. එහෙම මං කරන්නේ නැහැ. දඹදෙනිය ජනතාවටත් හයිය දෙමින්, දඹදෙනිය මිනිස්සුන්ගේ වැඩ ටිකක් කරමින්, දඹදෙනිය ආසනයත් සංවර්ධනය කරන ගමන් ඒකට හයිය දෙන ගමන් බිංගිරි ආසනය එකින් එක සංවිධානය කරලා නැවත වතාවක් මේ මැතිවරණ කොට්ටාසය දියුණු කරන්න ශක්තිමත් කරන්න අවශ්‍ය නායකත්වය ලබා දෙනවා. අපි ගමින් ගමට ගියා. අපි හිතියේ ජනතාව අපිත් එක්ක නැහැ කියලා. නමුත් ඒ ගම්වල සියලුම පාක්ෂිකයන් මහජන අපිත් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක තාම ඉන්නවා කියන සහතිකය අපිට ලැබුණා ගමට ගියාට පස්සේ. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදලා තියෙන්නේ නැවුගුරන් දාලා වරාය නවත්තලා තියන නෙවෙයි. අභියෝග හමුවේ පලා යන්න නෙවෙයි. එහෙමත් නැත්නම් අවස්ථාවාදී දේශපාලනය තුල ප්‍රතිපත්ති පාවල දෙන්න නෙවෙයි. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ හාමුදුරනේ හදලා තියෙන්නේ මේ රටට ජාතියට නිසි අවස්ථාවන් වලදී අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් එළඹෙන ඕනෑම මැතිවරණයකට නොබියව මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් දේශපාලන කඳවුරක් විදියටයි